රට ඇරලා උදාහරණයකට අද රජයේ සේවකීන්ට කුජලිකන් සේවකීන්ට වැඩට එන්න කියනවා බස්වල හැබැයි පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක වහලා කොහොමද මේ මිනිස්සු එන්නේ මේ මිනිසුන්ගේ ජීවිතේ මොකද්ද රජේ මොකද්ද දෙන මාර්ගෝපදේශය කුජලිකංශයේ කාර්යාල වලට කොළඹට මාර්ග 7කින් එනවා ඒ මාර්ග 7ෙන් මෙන්න සේවක පිරිස ගම්පහ දිස්ත්‍රික්කයේ ඇරුණාම කොළඹ දිස්ත්‍රික්කයේ මොකද්ද ඒගොල්ලන්ට දෙන මාර්ගෝපදේශය මොකද්ද දීලා තියෙන අවවාදය මොකද්ද උපාය මාර්ගය අපිට මේ රටට ඒක දැනගන්න අවශ්‍යයි ඒ වගේම බොහොම පැහැදිලිව කියන්න ඕනේ පළමුවෙන්ම මේක සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයට උත්තර දෙන්න මුල් වෙන්න ඕනේ නායකත්වයේ ගන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා වසංගත රෝග විශේෂඥ යුද්ධයකට යන්න යුද හමුදාපති කෙනෙක් ඕනේ හැබැයි ලංකාවෙන් මෙතරම් බරපතල වසංගත තත්ත්වය මුළු රටේම ආර්ථිකයේ සමාජයේ කුරුවල් කරගෙන එනකොට රටට තාම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක් නැහැ හමුදාපති කෙනෙක් නැතුව යුද්ධයට යනවා වගේ ඒ වගේම රටට අද පොලිස්පති කෙනෙක් නැහැ අවුරුද්දකින් රටේ පාලනය මේ විදිහට අරාජික කරලා කිසියම් 3-4 දෙනෙක් අතරට නිල නොවන ආකාරයට පාලනය ගැනීමේ උත්සාහයක් දෝ මේ කෙරෙන්නේ කියන තරමටම අද ඇවිල්ලා තියෙනවා. යුද්ධ කරන්න බෑ හමුදාපතිවරු නැතුව. වසංගත රෝග මර්ධනය කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක්වත් පත් කරගන්න බැරි. ඒ හරහා මේ සෞඛ්‍ය සේවය විධිමත් කරන්න බැරි ආණ්ඩුවක් අද පත් වෙලා තියෙන බව කියනවා. ඒ වගේම බොහොම පැහැදිලිව අපි කියනවා මාර්තු අප්‍රේල් මාසවල රෝහල් වලට ඉක්ුත් කරපු ඒ මාර්ගෝපදේශයන් අද රෝහල් වලට නිකුත් නොවන බවට මැසවිලි සෞඛ්‍ය සේවකින්ගෙන් බලධාරීන්ගෙන් නැගෙන. ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩල. මේ රෝහල් කාර්ය මණ්ඩල වල ඛේදනීය තත්ත්වය. රෝහල් කාර්ය මණ්ඩල වලට සුව විරුවෝ කිය කිය ජනමාධ්‍ය වල බොරු ප්‍රචාර දුන්නට අතිකාල දීමන, ඒ වගේම අනිකුත් පහසුකම්, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ කිසිම සූදානමක් නැහැ. ඇත්තටම මේ රෝගය යම්කිසි ආකාරයකට පහළ ගිය අවස්ථාවේදී මුළු රටම සූදානම් කරන්න තිබුණා. පරීක්ෂණ කරන්න විකල්ප පරීක්ෂණයකුත් තියෙනවා රුධිර පට්ටිකාරකින්. ඒ කිසිම පරීක්ෂණයක් කරන්න ඇන්ටිබොඩි ටෙස්ට් එක. ඒක PCR පරීක්ෂණේ තරම්ම ප්‍රබල නොවුණත් ඒක මේ ලෝකේ පාවිච්චි කරන ක්‍රියාදාමයක්. ඒකට එවැනි කිසිම මට්ටමකින් මේ සෞඛ්‍ය සේවයේ ධාරිතාව නැංවීමට කටයුතු කළේ නැහැ. මොකද්ද කළේ? රෝගය මර්ධනයයි නිරෝධායනයයි ජාවාරමක් කරගත්තා. තමන්ගේ හිතවත් විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ තිබිච්ච හෝටල් ඒ වගේම ඇතැම් දූෂිත ගණදෙනු වලට කුප්‍රකට ආයතන යොදාගෙන විදේශවල පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විවිධ පැකේජ් ප්‍රකාශ කරගෙන මේක ජාවාරමක් කරගත්තා. ඒ ජාවාරමේ ප්‍රතිඵල අද අපිට දැනගන්න ලැබෙනවා. දැන් බලන්න මේ නිරෝධායන ක්‍රියාවලියේ අපි දැක්ක ඉතා අනුවේදනීය සිද්ධියක් මේ රෝහල් වල කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අර කෑගල්ලේ වෛද්‍යවරියකට එතුමියට මේ රෝගය වැළඳුණාම එතුමියගේ දියණිවරුන් දෙදෙනාට රෝගය නැති බව පැහැදිලිව වාර්තාගත වෙලා තිබියදී ඒ දරුවෙක් උසස් පෙළ විභාගයේ ලියන කොට ඒ දරුවන්ව බලහත්කාරයෙන් රැගෙන ගිහිල්ලා කරපු කටයුත්ත මේ නිරෝධායන ක්‍රියාවලියේ නියැලෙනයි ඒක ඒ විදිහට රටේ හැමෝටම ක්‍රියාත්මක වෙනවා නම් එක දෙයක් හැබැයි අද මේ වෙනකන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ මේ සම්බන්ධ මේ රටට මේ වගකිව යුතු තත්ත්වය ඇති කරපු ඒ අයගේ කිසිම පරීක්ෂණයක් කිසිම පුද්ගලයෙක් මේ නිරෝධායන නීතිමත් අත්අඩංගුවට ගැනීම සිද්ධ කළා නැහැ මොකද මේ ධනගත ධනවත් ධනය තියනවා නම් බලය තියනවා නම් නීතිය එතන නැවෙනවා breaking.lk